රැකියාවන් එපා නොවෙන්න මන්තරයක් මෙන්න. රස්සා කරන බොහෝ දෙනෙක් රස්සා කරන්නේ ආශාවෙන් නොවේ. මොකද ඒකට ප්‍රධානතම හේතුව තමයි Tamange ආදායම් මාර්ගයක් විදියට රස්සාවක් තෝරගත්තාට ඒක Tamanට ගැළපෙනවා වගේම ආසාවෙන් කරන්න කැමති රස්සාවක් බොහෝ දෙනෙක් තෝරා ගන්නෙ නැති එකයි. ඒ නිසා බොහොම ඉක්මනට රස්සා එපා වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක විතරක් නෙමෙයි. රස්සාව කරගෙන යද්දී එක එක හේතු නිසා රස්සාව එපා වෙන අවස්ථාවන් වැඩි. එම රස්සාවන් එපා වීමට හේතු නම් එපා කරපු බොස්ලා නිසා, කරන්න තියෙන වැඩ වැඩවීම සහ ඉතාම සංකීර්ණ නිසා, නිවාඩු නැතිකම, කිසිම දෙයක් කළාට අගයක් නැතිකම, ආශ්‍රය කරන්න අය නැතිකම. මේ වගේ හේතු නිසා රස්සාව එපා වෙන වේගය වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ගොඩක් දෙනෙක් කරන්නේ එක්ක රස්සාව දමලා ගහලා ගිහින් gedara ඉන්න එක. එහෙම ඉඳලත් බැරිම තැන තවත් ඒ වගේම රස්සාවක් හොයාගන්න එක. තවත් පිරිසක් අමාරුවෙන් හරි ඉවසාගෙන මේ එපා වෙච්ච රස්සාව කරගෙන යනවා. ඒත් එහෙම කියා කියලා ඔබට ආත්ම තෘප්තියක්වත් මානසික නිදහසක්වත් දැනෙන්නේ නැහැ. බොහෝ විට ඔබත් මේ වගේම තත්වයකට මුහුණ දීලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේවල් උත්සාහ කරලා බලන්න. පළවෙනි කාරණාව, තමන්ටම ඉලක්කයක්. තමන්ට ඉලක්කයක් හදාගන්න එක හරි අපූර්ව වැඩක්. ඒ වාගේ මේක තමන්ම මැනගන්න හොඳම මිනුම් දණ්ඩක්. දැන් ඔබ ඉන්නේ සහකාර කළමනාකරු තනතුරේ කියලා හිතමු. ඔබ හිතාගන්න තවත් අවුරුද්දක් නැත්තම් දෙකක් ඇතුළත මම කළමනාකරුවෙක් වෙනවා කියලා. ඒකට යටික උට්ටු වැඩ කරලා එකිනෙකා කොටවනවා වෙනුවට මහන්සි වෙලා වැඩ කරන්න. හැමෝටම ප්‍රිය කෙනෙක් වෙන්න. අනිත් අයව පාලනය කරන්න පුළුවන් සුදුසුකම් ඔබට තියෙනවා කියලා පෙන්වන්න. දෙවනි කාරණාව, නිර්මාණශීලී වෙන්න. ඔබට පවරන වැඩේ ආයතනයේ හැමදාම කරන විදියට නැතිව වෙනස් විදියකට කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට ඔබට ලැබිලා තියෙන්නේ වார்த்தාවක් හදන්න නම් ඔබ මුලින්ම බලන්න මේ වார்த்தාව නිදහස් විදියකට වෙනස් කරලා හදන්න ඉඩක් ආයතනය තුල තියෙනවාද කියලා. පස්සේ එහෙම ඉඩක් තියෙනවා නම් ඒ වார்த்தාව නිර්මාණශීලී විදියට හදන්න උත්සාහ කරන්න. වගු විතරක් නැතිව රූප සටහන් ප්‍රස්තාර එහෙම දාලා වර්ණ ගන්නලා ඕනම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නිර්මාණය කරන්න. එහෙම කරලා ඒකේ ප්‍රතිඵලය දැක්කම ඔබට සතුටක් ලැබෙනවා වගේම ආයතනයට ඔබේ වටිනාකම දැනෙන්න පටන් ගන්නවා. තුන්වෙනි කාරණාව, හැමෝම එක්ක හොඳින් ඉන්න. කල්ලි ගහන්නේ නැතුව හුදකලා වෙන්නේ නැතිව හැමෝම එක්ක අවංකව හොඳින් ඉන්න. හොඳින් ඉන්න පුළුවන් හැම වෙලෙම නිහතමානීව අනිත් අයට උදව් කරන්න. එතකොට ඔවුන්ට ඔබ ප්‍රියතම චරිතයක් වෙනවා. ඔබේ වටිනාකම් ඉහළ යනවා. ඔබට උදව් කරන්න පෙළඹෙන පිරිසක් බිහි වෙනවා. හතරවෙනි කාරණාව, බොස්ලාට අවංක වෙන්න. ඕනෑම බොස් කෙනෙක් අවංක සේවකයන්ට කැමති. ඒ නිසා ඔබේ බොස්ට අවංක වෙන්න. නිවාඩුවක් ගනිද්දි උනත් ඇත්තම හේතුවක් කියන්න. බොස් පවරන වැඩ ඉතාම හොඳින් කරන්න. බොස් කරපු වැඩක් අගය කරන්න. එතනදී බොස් පොඩ්ඩක් නම්මිශීලීව ඔබ ගැන හිතන්න පටන් ගනීවි. පස්වෙනි කාරණාව, මේසය කාමරය ලස්සනට තියාගන්න. මේසෙ ලස්සනට පිළිවෙලට තියෙද්දී රාජකාරී කාමරය ලස්සනට තියෙද්දී ඔළුව නිදහස් වෙනවා, හිත නිදහස් වෙනවා. එහෙම වැඩ කරද්දී වැඩත් පිළිවෙල කරන්න පුළුවන්. ප්‍රමාද වෙන්නේ නැහැ. හැමදේම අවශ්‍ය තැන තියෙනවා. හොයාගන්න ලේසි. එහෙම වුණාම ඔබටම ගොඩක් ලේසි. හයවෙනි කාරණාව, නිතරම සැහැල්ලුවෙන් වැඩ කරන්න. ඉඩක් ඇති වෙලාවට බරපතල වැඩක් නැත්තම් සින්දුවක් හෝ සංගීත කණ්ඩයක් අහන ගමන් වැඩ කරන්න. පුංචි විවේකයක් ලැබුණම ටිකක් ඇවිදලා එන්න. හොඳ වතුර වීදුරුවක් බොන්න. ඒ වගේම මොනවා හරි වැදගත් දෙයක් කියවන්න, ලියන්න. රාජකාරී වේලාව අතරෙත් අමතක කරන්න එපා. එතකොට ඔබට කිසිම පීඩාවක් දැනෙන එකක් නැහැ. හත්වෙනි කාරණාව, බොහෝ දෙනෙක්ට තියෙන මානසික වදයක් තමයි ඉලක්ක. මේ ඉලක්ක කොටස් වලට කඩා ගන්න මාස සති දින විදිහට. එතකොට ඔබට ලැබෙන ඉලක්කය අඩු වෙනවා. ඒ අනුව වැඩ කළාම ලොකු ඉලක්කය පහසුවෙන්ම ඔබට ළඟා කරගන්න පුළුවන්. අටවෙනි කාරණාව,
ඕපදූප සෙවීම තහනම් අනුන්ගේ ඕපදූප හොයන්න යන්නත් එපා තමන්ගේ අනවශ්‍ය තොරතුරු අන් අය එක්ක කියන්න යන්නත් එපා රැකියාව ඇතුලේ රාජකාරී තොරතුරු විහිළු තහලු වලට ඔබේ කතාව සීමා කරගන්න එතකොට හිත්‍රිදී අනවශ්‍ය ගැටුම් බොහොම අඩුයි නම් වෙනි කාරණාව රස්සාවට ආදරය කරන්න හැමතිස්සෙම රැකියාව කරද්දී හරි රැකියාව එපා වෙද්දී හිතන්න ඔබ කරන්නේ සේවකයෙක් ආයතනයට කරන සේවයෙන් රටට සේවයක් වෙනවා ඔබ ඒ වෙනුවෙන් වැය කරන ඔබේ වටිනා ශ්‍රමයට ආදායමක් ඔබට ලැබෙනවා ඒ ආදායමෙන් ඔබ පෝෂණය වෙනවා ඔබේ පවුලේ අය පෝෂණය වෙනවා ඒ වගේම ඔබ රැකියාව උදෙසා කරන දේවල් වලින් විශාල මෙහෙයක් වෙනවා කියන එක සිහිපත් කරන්න එතකොට ඔබේ වටිනාකම ඔබටම දැනෙනවා මේ දේවල් වලින් ඔබට එපා වෙලා යන රස්සාව ආසහිතන රස්සාවක් බවට කැමති විනෝදාංශයක් බවට බොහොම පහසුවෙන් පත් කරගන්න පුළුවන් අවශ්‍ය කරන්නේ දැඩි කැපවීමක් පමණක් කියන එක විතරක් මතක තබා ගන්න මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට විශ්මය සබ්ස්ක්‍රයිබ් කරන්න